තෙන්නකෝන් මහතාට අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ ආමගුල් උත්සවයට සහභාගි වූ රසිකයෙක් අවසන් මොහොතේ සිදු වූ දුක්බර සිදුවීමක් ගැන සමාජ මාධ්‍යයට එක්කල සටහනයි මේ. මං අතේ දයායියගේ මළගෙදර ගියා. සාමාන්‍යයෙන් කිසිම මළගෙදරකදී කිසිම හැඟීමක් එන්නේ නැති නරුම හිතක් මට තියෙන්නේ. අපේ තාත්තගේ මරණදී පවා එහෙමයි. ඒත් අද තත්ත්වේ වෙනස්. දයායියගේ මృత ශරීරය හැර අනිත් ඔක්කොම මූණ වහගෙන නොකිව්වට හැමෝටම තමන් ළඟ ඉන්න අනිකා අනතුරක් විදිහටයි පේන්නේ නැත්තේ. අනිකා එක ශරීරයෙන් මීටරයක් ඈතින් ආත්මයෙන් කිලෝමීටර් ගණන් ඈතින් ඉඳලා අපි සෙමිට්‍රියකට ගියා. කවුදෝ කෙනෙක් අවසන් වතාවට එතන ගෞරව කරනකොට ග්‍රේස් සක්කා අතර සෙන් බෝතලයක් දුන්නා මృత ශරීරයට ඉහින්න කියලා. ග්‍රේස් සක්කා එක අතේ තියන් අයියා දිහා බලලා එයා කැමති නෑ පර්ෆියුම් ගහන්න කියලා පුදුමාකාර ආදරයක් ඇතිවෙච්ච මාර නිවුණු ස්වරූපයකින් කිව්වා. විශාල ඇඬිල්ලක් මහා කෑගහිල්ලක් වෙනුවට ආත්මයේ ගැඹුරු තැනින් පෙරලගත්තු දෙන්නෙකුගේ මුළු සම්බන්ධකමක්ම හෙළිකරන පුංචි සරල වචන පේලියක්. එයා කැමති නෑනේ පර්ෆියුම් ගහන්න. අපි කොහොමද මිනිස්සු විදියට මෙහෙම දුරකින් ඉන්නේ? තමන් මේ ලෝකේ ඉතාම ආදරය කරපු ශරීරයක් මහා ගිනිගොඩකට දාලා පුච්චලා අලු කරන්න ගිහිල්ලා යන්න මොහොතකට කලින් පවා එයා එක්ක තිබුණ තියෙනේ ආදරය, ඒ දයාව, ඒ මතකය, ඒ උණුසුම කොච්චර අපි ළඟද? එයා කැමති නෑනේ පර්ෆියුම් ගහන්න. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.